අධිභාර බද්දේ පනත් කෙටුම්පත් ව්‍යවස්ථාවට අනුකූලයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. අසීරු අවස්ථාවේ ඉන්දියාවේ අතහිත දීම මන්ත්‍රී රනිල්ගේ දැඩි පැසසුමට ආර්ථික අර්බුදයේ විසඳන්න රජයේ වියදම් අඩු කරන්න ජනපති ආණ්ඩුවත් තීරණයක රාජ්‍ය ඇමති ලන්සා ඇමතිකම අතහරි කිරවන පිටියට ගිය රාජ්‍ය ඇමති ලසන්ත ගෑස් ප්‍රශ්නය විසඳන හැටි කියයි ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් ලංකාවේ සංචාරයක ඇමති ලොකුගේගේ වියදුරා මෙරු ඝාතකයා පොලිස් දැලේ ගුවනට හඬ මුසු කොට රාජ්‍ය සම්මානින් පිදුම් ලැබූ ලක්හඬී මාධ්‍ය සගයන් රුසියාවේ සංකේතාත්මක ජය මරියුපෝල් අල්ලා ගැනීමයි විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන අයිටෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ අධිභාර බද්ද පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ මෙම අසීරු අවස්ථාවේ අන් කවරදාටත් වඩා ඉන්දියාව අප රටට උපකාර කර ඇති බවයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන ලද අධිභාර බද්ද නමුති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි පනත් කෙටුම්පත්ේ සමස්තයක් ලෙස සලකා බැලීමේදී පනත් කෙටුම්පත හෝ කෙටුම්පත්ේ කිසිදු විධි විධානයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව හෝ 13 වන ව්‍යවස්ථාව සමග අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරනු ලැබ ඇත මෙම තත්ත්වයන් තුල එකි අධිභාර බද්ද නැමැති පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරකින් වළංගු ලෙස සම්මත කරනු ලැබිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිදුරටත් සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. අපිට පොරොන්දු වුණා මේ සභාවේදී IMF සම්පූර්ණ වාර්තාව ලැබලා දෙනවා කියලා කීප වතාවක්ම. දැන් හෙට ජනාධිපතිතුමා අපි කැඳවලා තියෙනවා සාකච්ඡාවකට. අද වෙනකන් මේ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ මෙහාට ඉදිරිපත් කළා නැහැ. මේක වරප්‍රසාද කඩකිරීමක්. ඒ නිසා මම මෙතන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. සභාව කතානායකතුමනි අපි විශ්වාස කරන්නේ නැහැ. හිටපුවා කැමර අමාත්‍යතුමා කියන විදිහට වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා ආටිකල් 41 යටතේ තිබෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යාංශයට දන්වලා තියෙනවා. उनके एक मुदल इंडिया විශාල නායකන්දරාවක් අරන් තිනු අපි දන්නේ නැහැ මොනවා අස්සම් කෙරුවද කියලා. ඉතින් පාර්ලිමේන්තුව දැනගන්න මේ කටයුතු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාකව ඉන්දියාවෙන් ලබාගත් ආධාර ගැන මුදල් මේ විදේශ කටයුතු ඇමතුම අපි ඔක්කොම මේ ගැන කතා කළේ මේක විශේෂයි පළවෙනි වතාවට ඉන්දියාව මෙහෙම උදව් කරලා තියෙනවා. මේක එකේ කතා යන රටේ ඒ නිසා මම හිතන්නේ වගකීමක් තියෙනවා විදේශ ඇමතුම නැත්තම් මුදල් ඇමතුමට මේ ගැන පැහැදිලි කරන්න මම හිතන්නේ අපි වාසනාවන්තයි මෙහෙම මුදල් තොගයක් අපිට මේ අමාරු කාලේ ලැබුණේ ගැන වික්‍රමසිංහ මහත්තුමා කීප සැරයක්ම මේ IMF වාර්තාව සම්බන්ධයෙන් මේ සභාව තුල මතු කරා. ඒ වගේම අපි රජය හැටියට IMF වාර්තාව පබ්ලිෂ් කරපු වහාම ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි එකඟතාවය පළ කරලා තියෙනවා. හැබැයි නිල වශයෙන් තාම මුදල් අමාත්‍යාංශයට IMF එකේ වාර්තාව ලබා දීලා නැහැ. දැන් පකිස්තානයේ වාර්තාව IMF වෙබ්අඩවිල දාන ඉඩ දීලා තියෙනවා. ඒ ඉඩ දුන්නොත් ඇති එතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඉදිරි සති දෙක තුල ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කෙරවල පිටිය ගෑස් පරයන්තේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විශේෂම ලිත්‍රෝ සමාගම අද ඉඳන් ඉදිරි දින කීපය තුළදී වෙළඳපොළට සිරිත් පරිදි සිය නිෂ්පාදන ලබා දෙනවායි කියන ඒ සහතිකය පාරිභෝගික අධිකාරිය වෙත අපිට ලබා දුන්නා. මේ වන විට එපික් බොලිවියා කියන නෞකාව දැනට ලංකාවට ළඟා වෙලා ප්‍රමිති ආයතනයත් ඛනිජ දින ඉදිකා සංස්ථාවත් ඒ නැවට ගිහිල්ලා තිබෙනවා නියදි ලබාගෙන ඒ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ගුණාත්මකභාවය පිළිබඳව රාජ්‍ය ආයතන 13ක් මේ ගෑස් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. සඳුදෑන් පස්සේ අකණ්ඩව වෙළඳපොළට ගෑස් ලබා දීම පිළිබඳව කටයුතු කරනවා.
ගෑස් මෙට්‍රික් ටොන් 3700ක නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තුගේ සඳහා ගෙවීම් කළ බවත් කෙරවල පිටිය පර්යන්තයේ සඳහා ගෑස් ගොඩබැම ආරම්භ කර ඇති බවත් ලිට්‍රෝ සමාගම පවසනවා. අනිත් අද දිනේදී මෙට්‍රික් ටොන් 3500ක නෞකාවක් සහ සෙනසුරා අද දිනේදී තවත් මෙට්‍රික් ටොන් 3500ක නෞකාවක් දිවිනට පැමිණීමට නියමිත බවයි අදාළ සමාගම පවසන්නේ. ඊට අදාළ ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය විදෙස් සංචිත තමන් සතු බවද ලිට්‍රෝ සමාගම සඳහන් කළා. දෙවින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරුම් හල්වල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන හිඟයත් සමග පිරුම් හල්වල ඇතිවන ගැටුම්කාරී තත්ත්වේ පාලනය කිරීම සඳහා මෙලෙස හමුදා සමාජිකයන් යෙදවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙතර ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව පසුගියදා කොළඹ වරායට ලකාපුණා. තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක ඇතුළත පැමිණීමට නියමිත බවද කණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. මම විශ්වාස කරනවා තව සති දෙකක් නැත්තම් තුනක් ඇතුළත පළවෙනි ගවි තෙල් නැව අපිට ලංකාවට ගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඒකම අද දැනට අපිට තෙල් සංස්ථාව සතුව තිනවා ඩීසල් ටොන් 20000කට වැඩිය පෙට්‍රල් ටොන් 15000ක් විතර ඒකම භූමි තෙල් ටොන් 20000ක් විතර තියෙනවා. මඩකලපුවට අනුරාධපුරයට කුරුණෑගලට මාතරට ගාල්ලට පේරාදෙණිය සාසභියුණට අවශ්‍ය ප්‍රමාණය ඩීසල්යි පෙට්‍රල්යි දෙකම ප්‍රාණ කරා මේ මොහොත වෙනකොටත් දැන් ඒවා බෙදාහැරීම කටයුතු ආරම්භ කරලා. කොළඹ සෑම පිරුම් හලකටම අවශ්‍ය භූමි තෙල් ඩීසල් පෙට්‍රල් අපි බෙදාහරිනවා. ඒකම තවත් ඉන්දියන් ණය ආධාරය යටතේ තෙල් නැමක් වෙනවා හෙට නැත්නම් අනිද්දාට. ඒින්ද අපිට තෙල් වල කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ දවසකට අපි කොළොන්නාවෙන් ටොන් 7000ක් විතර ඩීසල්යි පෙට්‍රල්යි බෙදාහැරියා. නුත් දැන් ඒක ප්‍රමාණය මදි වෙලා තියෙනවා 8500ක් බෙදාහැරලත් ඉල්ලුමට සරලන්නේ නැත් තත්ත්වයට. ඒකට හේතුව තමයි තෙල් නැති වෙයි කියලා හුඟක් අය වැඩිපුරත් ඉන්ධන ගබඩා කරගන්න. ඒකම වාහන නැති උදවියත් කෑන් ගෙනලා පුරව ගන්නවා. ඒක ඒගොල්ලන්ට පොඩි ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. අද දිනේදී PQRSTUVW කලාපවලට උදෑසන 9ත් පස්වරු 5ත් අතර පැය 2යි මිනිත්තු 40ක් සහ පස්වරු 5ත් රාත්‍රී 9ත් අතර පැයක කාලයක් විදුලි විසන්ධි කෙරෙනවා. එසේම A B C D E F G H I J K L කලාපවලට පෙරවරු 8ත් පස්වරු 6ත් අතර පැය 3යි මිනිත්තු 20ක් සහ පස්වරු 6ත් රාත්‍රී 11ත් අතර පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි. ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජයේ වියදම් අඩු කිරීමට කළ හැකි සෑම කැපකිරීමක්ම සිදු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මේ අර්බුදය මතුවීමට ප්‍රධාන පාදක වෙච්ච කාරණය 1974 පසු මෙරට ඇතිවෙච්ච ආර්ථික තත්ත්වය සහ එම තත්ත්වය කොරෝනා අර්බුදය හමුවේ 2020 වසරේ සහ 21 වසරේ ඉතාම සංකීර්ණ තත්ත්වයකට පත්වීම බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. රජයේ හැටියට අපි අර පරිස්සමෙන් කටයුතු කරන්න රජයේ වියදම් සීමා කරන්න ඇතුළු කර්ම කාරණා රාශියක් පෙළගස්සලා තිබෙනවා. එහිදී රජයේ හැටියට උපරිම කැපවීම කරමින් ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉඳලා මැතිඅමතුරුන්ගේ පැත්තෙන් ඉඳලා සෑහෙන ප්‍රමාණයක් කටයුතු කළා තිබෙනවා. විදුලි බිල් පත වැඩි කරන්න යනවා කියලා ඊයේ කැබිනට් මණ්ඩලයේ මේක සම්බන්ධයෙන් අවධානයක් යොමුනාද? විදුලි බිල වැඩි කිරීම හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නැහැ. ගෑස් ආනයනය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් මතුවලා තියෙන විශේෂයෙන් ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබා දීම මහ බැංකුව එකඟතාව පළ කරලා තියෙනවද? වාසනාවකට වගේ ගෑස් සම්බන්ධයේ අර්බුදයේ විසඳමින් තිබෙනවා. ඒ නිසා දැන් මේ ගෑස් ශ්‍රී ලංකාවට අවිල් තිබෙච්ච නැව් දෙකම නිදහස් කර ගැනීමට ණයවර ලිපි නිකුත් කරලා තිබෙනවා. නිසා ඉදිරි දින කිහිපය තුළදී මේ ගෑස් එකේ රටේ සම්පූර්ණයෙන්ම පියවේ කියලා අපි විශ්වාස කරනවා. එහේ ලිට්‍රෝ ගෑස් සමාගමේ දිනකට උණ්ඩ නිකුත් කරන්න පුළුවන් ගෑස් සිලින්ඩර් ප්‍රමාණය ලක්ෂයක් පමණ දවසට. පසුගිය වකවානුව තුළ දිනක අවශ්‍යතාවය හැටියට පැවතියේ 85000ත් 90000ක් අතර සිලින්ඩර් ප්‍රමාණයක්. හැබැයි පසුගිය සතියක කාලය තුළ ගෑස් බෙදාහැරීම අකර්මණ්‍ය වෙලා තිබුණු නිසා ඉල්ලුමේ වැඩිවීමක් තිබෙනවා. ඉතින් මේ ඉල්ලුමේ වැඩිවීම සපයන්ට ඉදිරි දවස් 7ත් 10ත් අතර කාලයක් ගත වෙයි කියලා තමයි ඒ සමාගම ප්‍රකාශ කරන්නේ. ඉතින් අදාළ මුදල් ගෙවීම සිදු කිරීමට මහ බැංකුවේ එකඟතාවය ලැබිලා තිබෙනවා. ඉතින් ඉදිරි දිනවලදී ගෑස් පිළිබඳව ගැටලුව ක්‍රමානුකූලව විසඳේ කියලා අපි විශ්වාස කරනවා. අර හමුදානිධාරීන් සීල්
පිළිවෙලට යොදා ගැනීම ගැන මානහිතන් ශේෂයේ ලොකු විවේචනයක් පහුගිය කාලයේ තිබුණා. එහෙම තියේදී ඉන්ධන වේදා හැරීම අධීක්ෂණය කරන්නත් හමුදාව යොදා ගන්න තීරණ කළා තියෙනවා. හමුදාව යම් යම් සිවිල් කටයුතු වල ඉතිහාසයේ පුරාම නිරත වෙලා තිබෙන ඔවුන්ගේ දායකත්වය ලබා දීලා තිබෙනවා. කණිත නීතිගත සංස්ථා ප්‍රකාශ කරන බොහොම පැහැදිලිවම ඩීසල් හිගයක් තිබුණාට අවශ්‍ය පෙට්‍රල් තොග සෑම ෂෙඩ් එකකටම ලබා දීලා තියෙනවා කියන කාරණේ. හැබැයි මේ ෂෙඩ්ස් වහලා තියෙන සමහරක් ඒවා. ඔබට පේනවා පෙට්‍රල් වලට දිගු පොලිම ඇති වෙලා තිබෙනවා. ඉතින් කිසියම් පිරිසක් සංවිධානාත්මකව Taman සතු ඩීසල් පෙට්‍රල් තොග විදා හරීමකින් තොරව ළඟ තබාගෙන ඉන්නවාද කියන කාරණේ පිළිබඳව දැනට පැමිණි ත්‍රාසයක් ලැබිලා තිබෙනවා. එනිසා තමයි අදාළ තොග නිකුත් කිරීම සඳහා පසු විපරමක් කරන්නටත් ක්‍රමානුකූලක බෙදා හැරීම යාන්ත්‍රණය නියාමනය කරන්නත් මේකට ආරක්ෂක අංශවල උදව් අපිට ලබා ගැනීමට අවශ්‍ය තත්ත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒක ජනතාවගේ යහපත වෙනුවෙන් කරන එකක් මිසක් මානව හිමිකම් උල්ලංඝනය කරන එකක් නෙමෙයි. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහර දී තිබෙනවා. අද උදැසනයි ඒ මහතා මෙම ලිපිය බහර දී ඇත්තේ. සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙල සහ රජී සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමට තමාට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරේ වගකීම ලබා දීම සම්බන්ධයෙන් තමාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින බවයි ලංසා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් කියා සිටින්නේ. තමාට මෙම අමාත්‍ය ධුරේ තවත් වසර තුනකට වැඩි කාලයක් රැඳී සිටීමට හැකි වුවත් මේ අවස්ථාවේදී ජනතාව මුහුණ දී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් තමාට මෙම ධුරේ රාජකාරී ඉටු කිරීමට නොහැකි බවයි නිමල් ලංසා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් වැඩිදුරටත් කියා සිටින්නේ. අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද සාහෙට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා. කලාපීය හා ද්විපාර්ශ්වික ප්‍රතිපත්ති පිළිබඳ සුවබැලීමේ අරමුණිනුයි ඇය මෙම සංචාරයේ නිරත වන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ විදේශ ලේකම් ජයනත් කොළඹගේ මුණ ගැසී සාකච්ඡා කිරීමටද වික්ටෝරියා නූලන්ඩ් සැලසුම් කර තිබෙනවා. විදේශ අමාත්‍යංශයේදී හිට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඇමරිකා හවුල්කාරීත්ව සංවිධානයේ හතරවන සැසිවාරයේ සම සභාපතිත්වයේද ඇය දරනු ඇති. මෙම සංවාදය අවසන් වරට පැවැත්වුණේ 2019 වසරේදී වොෂින්ටන් ඩී.සී.හිදී. උපලේකම්වරයේ කොළඹ වරායි සංචාරයක නිරත වීමටද නියමිතයි. ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඇය ව්‍යාපාරික ප්‍රජාව හා සිවිල් සමාජ නියෝජිතයන් හමුවීමටද සැලසුම් කර තිබෙනවා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු මධ්‍යමාසියා කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් එමෙන්ඩා ඩෝරිද මෙම සංචාරයට එක්වනවා. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පෞද්ගලික රියදුරා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත කැස්බෑව පොලිස් වසමේ ගම්මානවත්ත පාර මාවිත්තර ප්‍රදේශයේදී පොල්ලකින් සහ තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබුණා. බියගොස්සත්තේ වයස අවුරුදු 41ක් වන පුත්කලේ ඔහුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදියක් වේගින් අනතුරුදායක ලෙස ධාවනය කිරීම නිසා එසේ නොකරන ලෙසට යතුරුපැදිකරුට දැනුම්තිමක් කර තිබෙනවා. එයින් උරණ වූ යතුරුපැදිකරු ඔහුගේ පියාත් වැඩිමහල් සොහොයුරත් මවත් තවත් නාඳුනන පුත්කලයන් දෙදෙනෙකුත් සමග පැමිණ මරණ කරුට පොල්ලකින් සහ කඩුවකින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ රීදුරු මහත්මයාගේ ගමේ මෙක්කෙනෙක්, ඒ පවුල්වල උදේ මාතක දේශපාලනය කරපු අය. එතුමා ඇත්ත වශයෙන්ම සුගද්දාස් ස්ටේඩියම් එකේ රාජකාරී කටයුතු කරගෙන හිටියේ. 2015 ආණ්ඩුවෙන් පස්සේ එතුමා මාරු කළේ ඒකෙන් අස් කරන්න සිද්ධ. ඊට පස්සේ මගේ පෞද්ගලික රියදුර කැටියට සේවය කරා. දැන් මම අමාත්‍යාංශයේ රියදුර කැටියට මගේ කාර්ය මණ්ඩලෙ පත් කරලා තියෙනවා. ඒ කරපු සියලු දෙනා මඳුරනවා අදහෙට පොලිසිය කටයුතු කරයි. සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු මෙවන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුවීමේ එක් සැකකරුවෙක් මෙවන විට ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශනාංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරු මෙවන විට කළුබෝවිල රෝහලේ හදිස්සි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. කැස්බෑව පොලිසියත් ඒ වගේම ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශනාංශයත් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වනවා. ගුවන් විදුලි රාජ සම්මාන උළෙලේදී ලක්හඬ ගුවන් විදුලියට සම්මාන රැසක් හිමි වුණා. මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවති ගුවන් විදුලි රාජ සම්මාන උළෙල සංවිධානය කළේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයයි. ජ්‍යෙෂ්ඨ විධායක සංවිධායක ඉන්ද්‍රසිරි සුරවීරට හොඳම ගුවන් විදුලි ගවේෂණාත්මක වැඩසටහන හා ප්‍රශස්ත රේඩියෝ සංවිධායක සඳහා රාජ්‍ය සම්මාන දෙකක් මෙවර සම්මාන උළෙලේදී හිමි වුණා. හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශිකාවට හිමි රාජ්‍ය සම්මානයේ හිමි වූයේ ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ වෙනුරි ගින්නෙලියටයි.
අපිට වහකඳු හොඳම සාකච්ඡාමේ වැඩසටහන සඳහා රාජ්‍ය සම්මානීය සහකාර කළමනාකාරිනී මෛරිලියන කීට හිමිබුණා ඒ ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ සිංහරාව වැඩසටහන වෙනුවෙන් පෞලේ සමාජිකේ ප්‍රශස්තතම නාද ශික්ෂණයේ වෙනුවෙන් අනුචා සමරනායකට රාජ්‍ය සම්මානයක් හිමිබුණා ප්‍රශස්ත ගුවන් විදුලි නිවේදක කුසලතා සහතිකය ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ සමීර කාර්යව සම්හිමි කරගත්තා පසුගිය වසරේදී මෙන්ම මෙවරත් ලක්හඬ ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ඇගීමට ලක්වීම විශේෂත්වයක් පසුගිය වසරේදීද හොඳම ප්‍රවෘත්ති නිවේදක සහ හොඳම ප්‍රවෘත්ති සංස්කරණයට හිමි සම්මාන දිනා ගැනීමට ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ සමත් වුණා රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උයි සම්මාන උළෙල පැවැත්පුණි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වසන්ත එෆ්එම් හි පරමසිවම් ඩාවින් හට හොඳම ශබ්ද පරිපාලකට හිමි සම්මානය පිරිනැමුණා වසන්ත එෆ්එම් හි මුරුගදාසන් තිරුවේකරන්ට හොඳම ක්‍රීඩා වැඩසටහනට හිමි කුසලතා සහතිකේ හිමිපුණා එම නාලිකාවේම එඩ්වර්ඩ් කෙනඩි විනෝත් රාජ්ට හොඳම ගුවන් විදුලි නාට්‍ය රංගන ශිල්පියාට හිමි කුසලතා සහතිකේ හිමි වී තිබෙනවා වසන්ත එෆ්එම් නාගෙන්තිරන් පූර්ණේශ්වර රාජ් සහ පරමසිවම් ඩාවින් හොඳම ගුවන් විදුලි පූර්ව ප්‍රචාරක පටය සහ හොඳම ගුවන් විදුලි නාට්‍ය සඳහා පිළිවෙලින් නිර්දේශ වුණා මෙවර සම්මාන උළෙලේදී ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ සඳහා විශිෂ්ට මෙහෙවරක් කළ ප්‍රවීණයන් කිහිප දෙනෙකුට ප්‍රතිභා ප්‍රනාම සම්මාන පිරිනැමුණා සිංහල මාධ්‍ය සඳහා ෂන් වික්‍රමසිංහ ඩියුටන් ගුණරත්න ඩීඑස් දයරත්න සහ සුමනා ජයතිලක යන මහත්ම මහත්මීන්ට එම සම්මාන පිරිනැමුණු අතර දෙමළ මාධ්‍ය සම්මානයේ හිමි වූයේ නඩරාජා අයර් මහතාටයි ඉංග්‍රීසි මාධ්‍ය සඳහා මර්ල් විලියම් මහත්මියට ප්‍රතිභා සම්මානය හිමි වුණා කුසුම් පීරිස් අනුස්මරණ ත්‍යාගය දෙතලිනා නායකකාර මහත්මියට හිමි වුණා දැන් පුවත් කීපයක් කෙටියෙන් නත්තණ්ඩියේ නරවිල ප්‍රදේශයේදී නව බතික් පොහුණු මධ්‍යස්ථානයක් විවෘත කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසිකර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ තරුණ තරුණියන් බතික් ක්ෂේත්‍රයේ කෙරෙහි යොමු කරවීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නකා සිටුවීම මෙහි අරමුණයි. ඓතිහාසික මාතර විහෙර හේන පූර්වාරාම රජ මහ විහාරස්ථානයේට ඉන්දියාවේ සිට වැඩම කරවූ කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේ විශේෂ ධාතු මන්දිරයක පසුගිය දා තැන්පත් කෙරුණා. එම ධාතු ප්‍රදර්ශනය ඊ අවසන් කෙරුණා. සදහැවතුන් විශාල පිරිසක් ධාතුන් බැඳ පුදා ගැනීමට එක් වුණා. කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ මගින් ලෝකේ පළමු වතාවට බෞද්ධ නීති දර්ශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් පසුගිය දා ආරම්භ කළා. එම බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති තායිවානි ප්‍රධාන සංගණහායක ආචාර්ය පූජ්‍ය බෝධාකම චන්දිම ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් අමාත්‍ය මහාචාර්ය චීල් පීරිස්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක් වුණා. ජාත්‍යන්තර වනාන්තර දිනේ වෙනුවෙන් ඉංගිරිය අඩවි වන නිලධාරී කාර්යාලයේ සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනක් බෝතලිකම් ප්‍රදේශයේදී පැවැත්වුණා. බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ප්‍රාදේශීය සභාව, පාසල් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මීට දායක වුණා. ඉංගිරිය මාර්ගයේ දෙපස පැල සිටුවීමයි මෙහිදී සිදු කෙරුණේ. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දුනීසියාවේ ජකර්තාහිදී නිමාවට පත් වූ 6 වෙනි ආසියා හොකී සම්මේලන කුසලාන පිළිමි තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ආසියා හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමි වූ සිව්වැනි ලෝකඩ පදක්කම මෙයයි. ප්‍රතිවාදී කසක්ස්ථානයට එරෙහිව ගෝල 4-3 තියුණු ජයග්‍රහණයක් සනිටුහන් කරමිනුයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ. මදුරංග විජේසිංහගේ නායකත්වයෙන් මෙම ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. බෙල්ග්‍රේඩ්හි පැවැත්වෙන ලෝක මල්ලල ක්‍රීඩා ගෘහස්ථ තරකාවලියේදී වෙනිසුලාවේ ජුලිමාර් රොජාස් තුන්පිමින් නවලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මීටර 15.74 දුරක් පනිමින් ඇය මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඇය විසින්ම පිහිට වූ මීටර 15.67 වූ ඇගේ ලෝක වාර්තාවම ඇය විසින්ම බිඳහිරීමද විශේෂත්වයක්. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.